ඉතින් අයිබෝවන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම අද මම ඕගොල්ලන්ට අරන් එන්නේ බලන්න හොඳම සයිෆයි මූවිස් එහෙම නැත්නම් විද්‍යා ප්‍රබන්ධ කියන කැටගරියකට අයත් වෙන ෆිල්ම් 15ක් ගැන රිවිව් එකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න තියෙනවා තාමත් ඕගොල්ලෝ මගේ channel එකට අලුත් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එක all දෙන්න. එහෙම දුන්නොත් විතරයි මන් දාන videos ඕගොල්ලන්ට එසෙනින් පෙන්වන්නේ. ඉතින් වැඩි කතා කරන්න නැතුව අපි යමු වීඩියෝ එකට. අංක 1 The Tomorrow War. ඉතින් මේ මූවි එක 2021 අවුරුද්දේ තමයි රිලීස් වුනේ. මේ මූවි එක ඇක්ෂන් සයිෆයි කියන කැටගරිස් වලට තමයි අයත් වෙන්නේ. ඉතින් මේ මූවි එකේ රන් ටයිම් එක පැය 2 විනාඩි 20. ඉතින් මේ මූවි එක අධ්‍යක්ෂණය කරේ ක්‍රිස් මැකේ කියන අධ්‍යක්ෂකවරයෙක් විසින්. ඉතින් මේ මූවි එකේ බජට් එක විදිහට ඩොලර් මිලියන 200ක් වැය කරලා තියෙනවා. ක්‍රිස් ප්‍රැට් තමයි මේ මූවි එකේ මේන් කැරක්ටර් එක වෙන්නේ. ඉතින් කතාව ගැන කෙටියෙන්ම කිව්වොත් අනාගතයේ සිදුවෙන යුද්ධයක් නවත්තන්න අනාගතේ කට්ටිය වර්තමානයට ඇවිල්ලා ඔවුන්ගෙන් උදව් ඉල්ලනවා. අංක 2 Annihilation. ඉතින් මේ මූවි එක රිලීස් වුණේ 2018 අවුරුද්දේදී. මේ මූවි එක sci-fi horror කියන කැටගරිස් වලට තමයි අයත් වෙන්නේ. මූවි එකේ රන් ටයිම් එක පැය 2යි. ඒ වගේම තමයි මේ මූවි එකේ බජට් එක විදියට ඩොලර් මිලියන 40ත් 55ත් අතර වියදම් කරලා තියෙනවා. ඉතින් මූවි එකේ කාස්ට් එක දිහා බැලුවම නතාලි පෝට්මන්, ජෙනිෆර් ජේසන්, ටෙසා තොම්සන්, ඔස්කා ඉසාක් වගේ ඉතාමත් හොඳ කාස්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ මූවි එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම බලන්න කියලා රෙකමන්ඩ් කරනවා. අංක 3 Predestination. ඉතින් මේ මූවි එක 2014දී තමයි රිලීස් වුනේ. මේ මූවි එකේ රන් ටයිම් එක පැය විනාඩි 37ක්. මේ මූවි එක sci-fi action කියන කැටගරිස් වලට තමයි අයත් වෙන්නේ. ඉතින් මේ මූවි එක දැනට IMDb 10න් 7.5ක අගයක් දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. මූවි එකේ බජට් එක විදියට ඩොලර් මිලියන 5ක් වැය කළා තියෙනවා. මූවි එකේ මේන් කැරක්ටර්ස් ගැන බැලුවොත් සාරා ස්නෝක්, ඊතන් හොක් තමයි මේන් කැරක්ටර්ස් ලා වෙන්නේ. මූවි එකේ ප්ලොට් එක ගැන බැලුවොත් ටයිම් ට්‍රැවලිං සීන් එකක් තමයි මූවි එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අංක 4 Interstellar. ඉතින් මේ මූවි එක 2014දී තමයි රිලීස් වුනේ. මේ මූවි එක අධ්‍යක්ෂණය කරේ ක්‍රිස්ටොෆර් නෝලන් විසින්. මේ මූවි එක sci-fi adventure කියන කැටගරිස් වලට තමයි අයත් වෙන්නේ. ඉතින් මේ මූවි එකේ රන් ටයිම් එක පැය 2 විනාඩි 55. මේ මූවි එකට දැනට IMDb 10න් 8.6ක අගයක් ලැබිලා තියෙනවා. මූවි එකේ බජට් එක විදියට ඩොලර් මිලියන 165ක් වැය කරලා තියෙනවා. ඒ වගේම තමයි ඩොලර් මිලියන 701.8ක බොක්ස් ඔෆිස් ආදායමක් දිනා ගැනීමට මේ මූවි එක සමත් වෙලා තියෙනවා. ඉතින් මේ මූවි එකත් අනිවාර්යයෙන්ම බලන්න කියලා රෙකමන්ඩ් කරනවා. අංක 5 Arrival. මූවි එක 2016දී තමයි රිලීස් වුනේ. මේ මූවි එකේ රන් ටයිම් එක පැය විනාඩි 58ක්. ඉතින් මේ මූවි එක sci-fi thriller කියන කැටගරිස් වලට තමයි අයත් වෙන්නේ. ඉතින් මේ මූවි එකට දැනට IMDb 10න් 7.9ක අගයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ මූවි එක අධ්‍යක්ෂණය කරේ ඩෙනිස් විල්නෙව් කියන අධ්‍යක්ෂකවරයා විසින්. මේ මූවි එකේ කාස්ට් එක ගැන බැලුවොත් එමි ඇඩම්ස්, ජෙරමි රෙනර් වගේ අයට ප්‍රධාන තැනක් දෙන්න පුළුවන්. අභ්‍යවකාශයෙන් පෘථිවියට ආපු ජීවීන්ගේ භාෂාව හොයාගන්න දරන උත්සාහයක් ගැන තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. අංක 6 Mad Max Fury Road. ඉතින් මේ මූවි එක 2015 අවුරුද්දේ තමයි රිලීස් වුනේ. ඉතින් මේ මූවි එකට දැනට IMDb 10න් 8.1ක අගයක් දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතින් මේ මූවි එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජෝර්ජ් මිලර් කියන අධ්‍යක්ෂකවරයෙක් විසින්. ඉතින් මේ මූවි එකේ කාස්ට් එක දිහා බැලුවම චාලිස් තෙරොන්, ටොම් හර්ඩි, නිකලස් හෝල්ට් වගේ ඉතාමත් හොඳ කාස්ට් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ප්ලොට් එක ගැන කතා කරොත් ඉමර්ටන් ජෝ කියන පුද්ගලයෙක් පාලනය කරන බලකොටුවකින් එක් කණ්ඩායමක් පැනල යනවා. ඊට පස්සේ ඔවුන්ව අල්ලගන්න ඉමර්ටන් අනුකම්පා විරහිතව ඔවුන්ව ලුහුබඳිනවා. අංක 7 Inception. ඉතින් මේ මූවි එක 2010දී තමයි රිලීස් වුනේ. මේ මූවි එකට දැනට IMDb 10න් 8.8ක අගයක් ලැබිලා තියෙනවා. මේ මූවි එකේ රන් ටයිම් එක පැය 2 විනාඩි 42ක්. ඉතින් මේ මූවි එක අධ්‍යක්ෂණය කරේ ක්‍රිස්ටෝපර් නෝලන් විසින්. ඉතින් මේ මූවි එකේ කාස්ට් එක දිහා බැලුවම ලිනාඩෝ ඩිකැප්‍රියෝ, ජෝසප් ගෝඩන් ලෙවිට්, කිලියම් මර්ෆි,
ටොම් හර්ඩි, මයිකල් කේන් වගේ ඉතාමත් හොඳ කාස්ට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මූවී එක අනිවාර්යයෙන්ම බලපු නැති කෙනෙක් ඉනෝ නම් බලන්න. අංකට ජී ස්ටෝම්. ඉතින් මේ මූවී එක 2017 දී තමයි රිලීස් වුනේ. මේ මූවී එකේ රයින් ටයිම් එක පැය විනාඩි 49ක්. මේ මූවී එක සයිෆයි ඇක්ෂන් කියන කැටගරිස් වලට තමයි අයත් වෙන්නේ. මේ මූවී එක අධ්‍යක්ෂණය කරේ ඩීන් ඩෙව්ලි කියන අධ්‍යක්ෂකවරයෙක් විසින්. මූවී එකේ බජට් එක විදියට ඩොලර් මිලියන 120ක් වැය කරලා තියෙනවා. ඒ වගේම තමයි ඩොලර් මිලියන 221.6ක බොක්ස් ඔෆිස් වාර්තාවක් දිනා ගැනීමට මේ මූවී එක සමත් වෙලා තියෙනවා. ඉතින් මේ මූවී එකත් අනිවාර්යයෙන්ම බලන්න කියලා රෙකමන්ඩ් කරනවා. අංක 9 The Fifth Wave. ඉතින් මේ මූවී එක 2016 අවුරුද්දේ තමයි රිලීස් වුනේ. මේ මූවී එක සයිෆයි ඇක්ෂන් කියන කැටගරිස් වලට තමයි අයත් වෙන්නේ. මේ මූවී එකේ රන් ටයිම් එක පැය විනාඩි 57ක්. ඉතින් මේ මූවී එකේ බජට් එක විදියට ඩොලර් මිලියන 38ක් 55ක් අතර මුදලක් වැය කරලා තියෙනවා. ඒ වගේම තමයි ඩොලර් මිලියන 109.9ක බොක්ස් ඔෆිස් ආදායමක් දිනා ගැනීමට මේ මූවී එක සමත් වෙලා තියෙනවා. ඉතින් මේ මූවී එකේ ප්ලොට් එක විදියට බැලුවොත් පිටසක්වල ආක්‍රමණයක් නිසා ජීවිතේ බේරගන්න එක් පිරිසක් උත්සාහ දරනවා. අංක 10 ටෙනට්. ඉතින් මේ මූවී එක 2020 අවුරුද්දේ තමයි රිලීස් වුනේ. මේ මූවී එක ඇක්ෂන් ත්‍රිලර් කියන කැටගරිස් වලට තමයි අයත් වෙන්නේ. ඉතින් මේ මූවී එකේ රන් ටයිම් එක පැය 2යි විනාඩි 30ක්. ඉතින් මේ මූවී එක අධ්‍යක්ෂණය කරෙත් ක්‍රිස්ටෝපර් නෝලන් විසින්. ඒ වගේම තමයි මේ මූවී එකට IMDb 10.7ක් දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතින් මේ මූවී එකේ බජට් එක විදිහට ඩොලර් මිලියන 200ක් වැය කරලා තියෙනවා. ඩොලර් මිලියන 363.7ක බොක්ස් ඔෆිස් ආදායමක් දිනා ගැනීමටද මේ මූවී එක සමත් වෙලා තියෙනවා. අංක 11 Age of Tomorrow. ඉතින් මේ මූවී එක 2014 අවුරුද්දේ තමයි රිලීස් වුනේ. මේ මූවී එක ඇක්ෂන් සයිෆයි කියන කැටගරිස් වලට තමයි අයත් වෙන්නේ. ඉතින් මේ මූවී එකේ රන් ටයිම් එක පැය විනාඩි 53ක්. මේ මූවී එකට දැනට IMDb 10.7ක දිනා ගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ මූවී එකේ බජට් එක විදිහට ඩොලර් මිලියන 178ක් වියදම් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඩොලර් මිලියන 370ක බොක්ස් ඔෆිස් ආදායමක් දිනා ගැනීමට මේ මූවී එක සමත් වෙලා තියෙනවා. ටොම් ක්‍රූස් සහ එමිලි බ්ලන්ට් තමයි මේ මූවී එකේ ප්‍රධාන චරිත වෙන්නේ. අංක 12 ද මාටියන්. ඉතින් මේ මූවී එක 2015 දී තමයි රිලීස් වුනේ. මේ මූවී එක සයිෆයි ඩ්‍රාමා කියන කැටගරිස් වලට තමයි අයත් වෙන්නේ. ඉතින් මේ මූවී එකේ රන් ටයිම් එක පැය 2යි විනාඩි 31ක්. ඉතින් මේ මූවී එකට දැනට IMDb 10.8ක අගයක් දිනා ගැනීමට සමත් වෙලා තිනවා. ඉතින් මූවී එකේ බජට් එක විදියට ඩොලර් මිලියන 108ක් වැය කරලා තිනවා. ඉතින් මේ මූවී එකේ මැට් ඩේමන්, ජෙසිකා චේස්ටන්, සෙබස්තියන් ස්ටෑන් යන අයට ප්‍රධාන තැනක් දෙන්න පුළුවන්. අඟහරුවල තනි වෙච්ච පුද්ගලයෙක් ජීවිතේ බේරගන්න ආකාරය ගැන තමයි මූවී එකෙන් පෙන්වන්නේ. අංක 13 බ්ලේඩ් රනර් 2049. ඉතින් මේ මූවී එක 2017 අවුරුද්දේ තමයි රිලීස් වුනේ. මේ මූවී එකේ රන් ටයිම් එක පැය 4යි විනාඩි 41ක්. ඉතින් මේ මූවී එක සයිෆයි ඇක්ෂන් කියන කැටගරිස් වලට තමයි අයත් වෙන්නේ. ඒ වගේම තමයි මේ මූවී එකට දැනට IMDb 10.8ක අගයක් ලැබිලා තිනවා. ඉතින් මේ මූවී එක අධ්‍යක්ෂණය කරේ ඩෙනිස් විල්නෙව් කියන අධ්‍යක්ෂකවරයා විසින්. මූවී එකේ බජට් එක විදියට ඩොලර් මිලියන 150ත් 185ත් අතර වැය කරලා තිනවා. රයන් ගෝස්ලින් තමයි මූවී එකේ මේන් කැරක්ටර් වෙන්නේ. ඩොලර් මිලියන 260.5ක බොක්ස් ඔෆිස් ආදායමක් දිනා ගැනීමට මූවී එක සමත් වෙලා තිනවා. අංක 14 ලයිෆ්. ඉතින් මේ මූවී එක 2017 අවුරුද්දේ තමයි රිලීස් වුනේ. මේ මූවී එක සයිෆයි හොරර් කියන කැටගරිස් වලට තමයි අයත් වෙන්නේ. මේ මූවී එක අධ්‍යක්ෂණය කළ තින්නේ ඩැනියල් කියන අධ්‍යක්ෂකවරයෙක් විසින්. මේ මූවී එකේ රන් ටයිම් එක පැය විනාඩි 50ක්. ඉතින් මේ මූවී එකේ බජට් එක විදියට ඩොලර් මිලියන 58ත් 62ක් අතර වැය කරලා තිනවා. ඩොලර් මිලියන 100.5ක බොක්ස් ඔෆිස් ආදායමක් දිනා ගැනීමට මේ මූවී එක සමත් වෙලා තිනවා. ජේක් ජිලෙන්හෝල්, රයන් රෙනෝල්ඩ්ස්, රෙබෙකා ෆර්ගසන් යන අය මූවී එකේ ප්‍රධාන චරිත වෙනවා. අංක 15 ලුසි. ඉතින් මේ මූවී එක 2014 අවුරුද්දේ තමයි රිලීස් වුනේ. මේ මූවී එක ඇක්ෂන් සයිෆයි කියන කැටගරිස් වලට තමයි අයත් වෙන්නේ. මේ මූවී එක අධ්‍යක්ෂණය කළ තියෙන ලුක් බෙසන් කියන අධ්‍යක්ෂකවරයෙක් විසින්. ඉතින් මේ මූවී එකේ රන් ටයිම් එක පැය විනාඩි 30ක්. ඩොලර් මිලියන 463.4ක බොක්ස් ඔෆිස් ආදායමක් දිනා ගැනීමට මේ මූවී එක සමත් වෙලා තිනවා. ස්කාලට් ජොහන්සන්, මෝගන් ෆ්‍රීමන් යන අය
मे मूवी के प्रधान तेना इध मे मूवी का बलपुनतिवन अनिवार्य बलन के रिकमेंड करना इध मेन मे साइफाई फिल्म पहालव बलपुनतिवन अनिवार्य बलन इध मे फिल्म मैं रिकमेंड करने वाइथ वीडियो को हों के लिए अनिवार्य लाइक कर कमेंट कर इवगेम तम तवत् कनेक्ट बलागन शेयर करना तम तर चैनल लेकर सब्सक्राइब कर अनिवार्य सब्सक्राइब करना मे वगे अलूत वीडियो हेकिंग अभी नवत हमें गिहिंग शुभ दवसा।